ීවන වේදමට බද්ධට එරෙහිව වැඩවරුම එක මිටට වරය දුම්රිය විදුලිය තෙල් සෞකය බැංකූ අද සටනට රොධ බන්ධීති. විසඳමක් නැත්තම් අකා්ඩුව වැඩවර්ශනය කියලා තමයි ඔවුන් වාර්තා කරන මට මේ වැඩවර්ජනයක මතක් වුනහ අරම මාර්ටන් ලූතර්කින් ඔහ කියලා තියෙනවා මේ සමාජයක් විනාශවෙන්නේ එම නැත් සමාජ අපාහට තල්ලු වෙන්නේ නරක මිනිස්සු හින්ද නෙමයි කියලා. නරක මිනිස්සු හින්ද නෙමේ. රද හොඳ මිනිස්සු නිහඩව සිටීම නිසා තමයි සමාජයක් කාබාසිනයලා විනාශ වෙලා නැතිවලා යන්න කෙල. හොඳ මනිස්සු ගැන හැටතාවේ. නරද වගේ මතිකේ නිවැරදි වෙන්නට ඕනේ මෙක කිවේ මාටී යෝතක. නරද ඉතින් දැන් මෙහෙම කියන්න හේතුවක් තියෙනවත්සලා දැන් මේ. අද දවස මතැන බෘතය සමතිහත්ත ලියන් ද මහ දැවන්ත වැඩවර්ජනයකට සූදානම් වෙනවා. එතකොට අපේ රටේ එහෙම වැඩවර්ජන ඉතිහාස පපුත් තියනවා තට මහචරය කුමාරි විජ්‍යවර්ධන ලියපු බ්ලංකාවේ කම්කරු ජනතාවගේ කම්කරු ්‍යාපාරය නැගිටීම පොතේ මගේ මතක හැටියට අපේ රටේ මේ ඔය ඉතිහාසය තියනවා මේ සටන් ඉතිහාසය. ඉතිහාස කම්කරුවන් වෘති අර්ගල කරපු ඉතිහාසේ. ප ඉතිහාසේ විදවසල්ලෙක් ද සටසය කගනගල දඳල පොඩිපඩිව තිබිල තියන ංවිධනනාත්මක තිබල නෑ සංවිධානාත්මක අවස්ථා කකිීපයක් වාර්තා වෙනවා. නමුත් මේ අමතකම වෙන්නේ නැති අමතක කරන්නම බැරි හරීම වේදනාත්මකම වර්ජනය අසුවේ. එරි කැන අසුවේ ජූලි වර්ජනය කියලා. හර්ද ඒ අසුවේ ජූලිවර්ජනයට මේ එදා මහ විශාල පිරිසක් එකටක තුුණා. ඒ අසුවේ ජූලි වර්ජනයේ දී එදා ආණ්ඩුව ඉතාම මේ නිර්දේ ලෙස එක මර්ධනය කරනවා. ද ඒ මර්ධනයක අවස්ථාවක් තමයි රැකයා අතහැරගයාසේ සලකනවා විශාල පිරිසක් හරියටම සංඛෑලය කනමතකනෑ. අසුවේ ජූලිවර්ජනයෙන් පවුල් තාහස්ගානක් කනාත වෙනවා වත්සලා සමහර පවුල් සංස්ථාව බිඳ වැටිලෑනවා ද මං හිතන්නේ නෑ එදා ඔේ තීන් දුවගත් හුගදනකද ජීවිත නතරනෑ හරිද එවට මුක්කු ගහපපු ඇතම ඉන්න අහෙමි මේ සහරය රට ඒගොල්ලො ඒ මහප්පල මහමල බෑනලගේ ඒ පුරුද්ධ පෞච්ච කරන්න හදනව දන්න නමුත් එකක් එදා අසුවේ ජෝලි වර්ජනයේදී මේ රටපුරා ගලාගෙන ගිය කඳලු. ඊට පස්සේ බිඳ වැටුණු පවල්ලොල දරුවන්ගේ ජීවිත සමමාර් තාතල එලිල මැරලතිේ නො. හර්ද ඒ සියලු අඳවනා අරගත්ත හම මං හිතන්නේ ඒට එදා ඒ තීන්ද අරගත්ත රැකි ආහිමුණා කියලා අතහැරලගෑසේ සලකලා දොට්ට දාන තීන්දුවගත්ත අත්සංකරපුූද විය කොයි ලෝකෙ හිටියත් තාම විදෝනු ඇති. ඒත් හරං විශාල සාපයක් කරද. අපේ ඔය වර්ජන ඉතිහාසය කියවගෙනෙන කොට අසුව කවදවත් හමත කරන්න හම් වෙන්නේ නෑ. දැන් ඇත්තටම, මේ මහපාර්කට සටනට එන්නේ. තමන්ගේෘතිය අරගලය වැඩ වැරුමක් දක්වා ගෙනියන්නේ සෑම විටම ඉතිහාස පුරාම බලංගෙනකොට පේන කාරනා තමයි එක්කෝ ජීවන බරදරා ගන්න බෑ. නැත්තම් වැටුප් ැබෙන්නේ නෑ. අයිතිවාසිකම් කප්පාදු කරන්න පටන් අරගෙන. මෙ මේ වගේ කාරණ පදනම් කරගෙන තමයි එලියට එන්නෙම දැන් අද මේ සැරේ මේ සටනට එලියටෙන්නේ ප්‍රධාන මාතතුෘකා ඔබත්රද. බද්ධ ඇත්තටම මේ රටක් ඇතුළේ ගත්ත තීන්දුවක්නම්. මේ රටේ දේශපාලනක්නියෝකඇතුේලා ගත්ත තිීදුවක්න තව චුට්ටක් හිතාදාගන්න තිබා. මේ බද්ධ අයියම් එක ගහන්න කිව්වා කිව්ව ගමන් ඒක භාරගන්න තරමටම කොඳුනාරටියය හිය ගිය පාලකයෝ අදපට රට නිිතුරලා යින්නේ. හරිද දැන් ඒ උන්දලා මේ යන විදිහට තව මොනවා අයෙම් එකින් කියැයිද දන්නේෑ හරද. එතරයි ප්‍රශ්ති හොනවා කියයිත් දන්නේ නෑ. ඔය අසුවේ ජූලි වර්ජනය වෙනකොටත් සමහරක් අයF සහ ලෝකබැංකු නිර්දේශ සාධක රට ඇතුළේ ජනතා පීනනයට බලපාලාතින්න ඔය 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 සමාරු හිතන් ඉන්නවා මේ අනේ ගොල්ලු නිියන් කරම මේ කප්පුුක්වගේ හරිම ආදරේ නේද. මේ එහෙමයි නෙවෙීමේ. හරිද ඒ හැමෝම කරන්නේ ව්‍යාපාරයක්ඒ හැමෝටම තියෙනවා. දෙන දේ නැවත පොලියත් එක් එකුතු කරගන්න තියෙන උමනාව. එම නැතුව මේ කවුරරි තන් න අයම එක කියන්නේ මොනා ධාරාපී වෙසක්කට පොසන්න දාන දන්සලක් වගේ කියලා. ලෝක බැංකෝගැන්න එහෙම දන්සල්ල. ඒවට කාලදීල අප ඔහිර කරල කොහෙෙන්ද හුරගෙන කන්නේ කියනෙ බල ඉතින් දැන් කොහමුණත් රට මහා පීඩනයකට මෙරටේ ජනතාව පත්වෙලා ඉවරයි. අද පත්තර බලාගෙන යනකොට ඒ පත්තරවල එක කතාවකට එක කතාවක් එකන යාවෙන. ඒ යාවෙන හැම කතාවකම බැලූ බැල්මටම තියෙන්නේ මේ ආර්ථික පරිහානිය මේ ආර්ථික විනාශයේ. එතකොට මේ මේ රටේ මිනිස්සු සොකැමැත්තන් විනාශය කරාගේ ගමනක් නෙවෙේ. නිශුත්වාව කියන්න්න රට ජතහහිට අප පයාව කියන්න ඕනේ මොද රන්තරේම දේශපාල අපපුරු කියේම තින දුරලකම නිසා හරිට අකුරු කියේවෙන. එනිසා නිරන්තරයම අපි පත්කරගෙන තියෙන්නම කම්බාහොරු ටික එතකොට ඒ හොරු මේ රට හොරාකාලා නිසි ලෙස පාල්ලය කරගන්න බැරුව විනාශයට ඇදල දන්නම. දැන් ඒක අවසන් ප්‍රතිඵල ඇතමයි යිගේ ගව දැනගාගෙන ගෙහිල්ල කියන කියන පදේට නටන්න වෙලා තියනෙ.